ජුවනල් ජෙස්ටිස් කියන අපි බලපු සීරිස් එකේ සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක තමයි ඔයා මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේක කොරියාවේ රිලීස් වෙච්ච සුපිරිම ක්‍රයිම් ටීවී සීරිස් එකක් විදිහට තමයි අපිට අරගන්න පුළුවන් වෙන්නේ. ඔයා තාමත් කලින් පාර්ට් එක බැලුවේ නැත්නම් ඒ පාර්ට් එකත් බලාගෙන මේ සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එමනම් ඉතින් අපි යමු මේ ටීවී සීරිස් එකේ කතාව පැත්තට. කලින් කතාව අවසන් වෙද්දී අවුරුදු ගානකට කලින් තමන්ගේ පුතාට මිය යන්න සිද්ධ වෙච්ච ඒ ළමයි දෙන්නෙක් කරපු පහර දීමට පලි අරගන්න මේ සිම්සොක් කියන අම්මට පුළුවන් වුණා. ඉතින් ඒක අපිට කලින් දැනගන්න පුළුවන් වුණා. හැබැයි මේ කේස් එක ඉවර වෙලා මෙයා පොඩ්ඩක් හුස්මක් අටක් ගන්න හදද්දිම ඔන්න දැන් තවත් දාම ඝාතකෙක් පුංචි ළමයින්ව මරන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේ කේස් එකට වග කියන්න ඕන තමන් කියලා එක පිරිමි ළමෙක් කොන්න ආයුධයකුත් අතේ තියාගෙන ඇඟේ ලේත් පෙරාගෙන ඇවිල්ලා පොලිසියට බාර වුණත් කලින් පාර්ට් එක අවසන් වෙද්දී අපිට දැනගන්න පුළුවන් වුණා. මං හිතන්නේ ඔයාලට මතක ඇති. කොමරි මෙන්න මේ විදිහ ළමෙක් ඇවිල්ලා පොලිසියට බාර වෙච්ච මේ කතන්දරය මේ ළමයි සම්බන්ධ කේස් වලට කෙලින්ම මැදිහත් වෙන සිම්සොක් කියලා හඳුන්වන අපේ ජජ්ට ඔන්න මීටර් වෙනවා. මේකින් කෙලින්ම ගිහිල්ලා මේ ළමයාව හම්බ වෙලා මුලින්ම මේ ළමයාත් එක්කලා කතා කරනවා. කොහොමරි මේ අපරාධය කරපු ළමයා මේ අපරාධය සිද්ධ කරද්දී මේක තවත් ළමයෙක් දැකලා තියෙනවා. සාක්ෂිකාරයෙක් විදිහට මේ ළමයාවත් පොලිසියට කැඳවන සිම්සොක් මේ ළමයාගෙනුත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කොහමද ඔයාගේ යාළුවා මේ ඝාතනය සිද්ධ කළේ? අපිට පැහැදිලි කරන්න. මේ විදිහට මේ ඝාතනය තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගත්ත මේ ළමයාගේ අයියා තමයි ඇත්තටම ඝාතනයට ලක් වෙලා තියෙන්නේ. කොහොමරි මේ ළමයා මේ ඝාතනය සිද්ධ වෙච්ච විදිහ විස්තර කරන්න පටන් ගන්නවා. මෙයා චිල්ඩ්‍රන් පාක් එකට වෙලා සෙල්ලම් කරන ගමන් ඉද්දි එකපාරටම අමුතුම විදිහ ජැකට් එකකුත් දාගෙන බැක්සොන් යෝ කියන ළමයා මෙයා ගාවට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ බැක්සොන් යෝ කියන ළමයා තමයි මේ ඝාතන ඔක්කොම සිද්ධ කරලා තියෙන්නේ. කොහමරි මේ ළමයා මෙතෙන්ට ආවට පස්සේ මේ ළමයට මොකක් හරි අසනීපයක් තියෙනවයි කියන එක මේ දේ ඇස් දෙකෙන්ම දැක්ක අර ළමයා දැකලා තියෙනවා. ඊට පස්සේ ඒ ළමයා ඒ කට්ටිය ගෙදරට යන්න එන්න කියලා බැක්සොන් යෝට ආරාධනා කරලා තියෙනවා. කොහමරි ගෙදරට ගිහිල්ලා මේ කට්ටිය පොඩ්ඩක් සෙල්ලම් කර කර ඉද්දි ওই කට්ටිය කෑ ගහන්න එපා මගේ මනසට මේක ලොකු වේදනාවක් කියලා බැක්සොන් යෝ දිගටම මේ ළමයින්ට කියලා තියෙනවා. මේ ඝාතනය සිද්ධ වෙනවා ඇසින්දුරු සාක්ෂිකාර ළමයා වගේම යාගේ අයියා තමයි මේ වෙද්දිත් ගෙදර ඉඳලා තියෙන්නේ. ඉතින් යාගේ අයියා තමයි මේ විදියට කෑ ගහලා තියෙන්නේ. බැක්සොන් යෝ ඉවසලා බැරිම තැන කොහොම හරි මෙතෙන්ට ගිහිල්ලා මේ අයියාව ඝාතනය කරලා තියෙනවා. මේ හැම දෙයක්ම බලාගෙන හිටපු මල්ලි ඉඳලා තියෙන්නේ ඇඳේ අඩරට වෙලා. ඔන්න ඔය විදියට තමයි යාගේ අයියට මේ යන්න සිද්ධ වුණේ කියලා මල්ලි සිම්සොක්ට මේ වෙලාවේදී කියනවා. සිම්සොක් මේක අහගෙන ඉඳලා ඊට පස්සේ බැක්සොන් වත් මෙතෙන්ට ගෙන්නනවා. බැක්සොන් නම් ඒ ඝාතනය සිද්ධ කරපු විදිය hina bebe ගොඩක් සතුටින් තමයි කියන්නේ. ඉතින් බැක්සොන් මේ කතා කරන විදිහෙන්ම බැක්සොන්ට මොකක් හරි ලොකු මානසික ගැටලුවක් තියෙනවයි කියන එක සිම්සොක්ට මීටර් වෙනවා. මානසික ගැටලුවක් තිබ්බත් නැතත් සිම්සොක් හැම වෙලේම මේ විදිය ළමයෙක්ගේ ඝාතනය සිද්ධ කරපු පුද්ගලයෙක්ට යහතින් නම් ඉන්න අවස්ථාවක් හදලා දෙන්නේ නැහැ. ඒ දේ කලේ ළමෙක් වුණත් ඒක යාටත් පොදුයි. බැක්සොන් කරලා තියෙන එකම ඝාතනය මේක විතරක් නෙමෙයි. ජීහොන් කියලා හඳුන්වන තවත් පොඩි ළමෙක්වත් මෙයා ඝාතනය කරලා තියෙනවා. මේ ඝාතනය මෙයා කරලා තියෙන්නේ ලොකු බිල්ඩින් එකක් උඩ තියෙන වතුර ටැංකියක් ඇතුළේදී. කොහමරි දවස් කිහිපයකට පස්සේ බැක්සොන්ගේ මානසික මට්ටම නිරීක්ෂණය කරපු වෛද්‍යවරු ඔන්න වෛද්‍ය වාර්තාවක් සිම්සොක්ට ඉදිරිපත් කරනවා. සිම්සොක් මේ වෛද්‍ය වාර්තාව හොඳට අධ්‍යයනය කරාට පස්සේ බැක්සොන්ට තියෙන රෝගය මෙයා හරියටම අඳුනා ගන්නවා. ඇත්තටම මේ මානසික රෝගයට අනුව බැක්සොන්ට එක වෙලාවකදී එක වැඩකට විතරයි මෙයාගේ අවධානය තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙයාට ඝාතනයක් තනියම කරන්න බෑ. මෙයාට මේ විදිය භයානක ඝාතන රැල්ලක් කරන්න තවත් කෙනෙක්ගේ උදව්වක් අනිවාර්යෙන්ම හම්බ වෙන්න ඕනේ කියලා සිම්සොක් මේ වෙලාවේදී ඔන්න බැක්සොන් ඉස්සරහා තර්ක කරන්න පටන් ගන්නවා. බැක්සොන්ගේ අම්මත් මේ හැම දෙයකටම සම්බන්ධ වෙනවා. එයාගේ පුතා මේ වගේ ඝාතකයෙක් කියන එක තාමත් අම්මට විශ්වාස කරගන්න බැරුව තමයි ඉන්නේ. ජීහොන් කියලා හඳුන්වන අර පිරිමි ළමයා ඝාතනය වෙච්ච වෙලාවේදී අන්නේ දවසේ රෑ මේ බිල්ඩින් එකේ තිබ්බ හැම CCTV ෆුටේජ් එකක්ම සිම්සොක් මේක හන්දා අධ්‍යයනය කරලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී බැක්සොන් වගේම ජැකට් එකක් දාගත්ත. හැබැයි බැක්සොන්ට වඩා පොඩ්ඩක් විතර මෙටි පුද්ගලයෙකුත් මෙතන ඉඳලා තියෙනවයි කියන එක මෙයාට මීටර් වෙනවා. එයා තමයි බැක්සොන්ට මේ ඝාතන වලට උදව් කරලා තියෙන්නේ. ඉතින් එයාගෙනත් ඊට පස්සේ සිම්සොක් තොරතුරු හොයන්න පටන් ගන්නවා. බැක්සොන්ගෙන්ම තමයි එයාගේ යාළුවගේ නම සිම්සොක් දැනගන්න උත්සාහ කරන්නේ. සිම්සොක් හැම වෙලේම බැක්සොන්ට අනිවාර්යෙන්ම කවුරු හරි මේ වැඩේට උදව් කරලා තියෙනවා එයාගේ නම කොහොම හරි අපිට කියන්න කියලා. හැම වෙලේම බැක්සොන්ව ප්‍රෙෂර් කරන හින්දා බැක්සොන්ට මේ වෙලාවේදී ලොකු පීඩනයක් ඇති වෙලා මෙයා සිම්සොක්ට පහර දෙන්නත් උත්සාහ කරනවා. මේකෙන් සිම්සොක්ට අනිවාර්යෙන්ම බැක්සොන්ට තවත් කෙනෙක් උදව් කරලා තියෙනවයි කියන කාරණාව තවත් පැහැදිලි වෙනවා. කොහමරි සිම්සොක් ඊට පස්සේ කෙලින්ම ගිහිල්ලා බැක්සොන් එදා දවසේ කතා කරපු කට්ටියගේ නාම ලේඛනයක් අරගන්නවා. මේ ෆෝන් ලොග් එක බැලුවට පස්සේ බැක්සොන් හැම වෙලේම හන්යුන් කියලා හඳුන්වන ගෑල්ලාමෙට කතා කරලා තියෙනවයි කියන එක සිම්සොක්ට දැනගන්න පුළුවන් වෙනවා. සිම්සොක් ඊට පස්සේ මේ හන්යුන් කියන ගෑල්ලාම ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. මෙයාගේ ෆොටෝ එකකුත් සිම්සොක්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි එදා බැක්සොන් පොලිසියට බාර වෙච්ච දවසේදී ඈත ඉඳන් බැක්සොන් ගිහිල්ලා පොලිසියට මේ විදියට බාර වෙන විදිය මේ හන්යුන් කියලා හඳුන්වන ගෑල්ළමයා බලාගෙන ඉන්න විදියත් ඊගාවට අපිට පෙන්නනවා. පොලිසියට මේක CCTV ෆුටේජ් එකකින් බලාගන්න පුළුවන් වෙනවා. මේ කට්ටිය ඊට පස්සේ හන්යුන්ව සැක කරන්න පටන් ගන්නවා. ජජ් සිම්සොක් කියලා කියන්නේ ලේසි පාසු ඩයල් එකක් නෙමෙයි. මෙයා පොලිසියනකන් බලවලින් ඉන්නේ නැහැ. මෙයාම ගිහිල්ලා තමයි ගොඩක් වෙලාවට අපරාධකාරයින්වත් අල්ලගන්නේ.
මෙයා කොහමරි මේ හන්යුන් කියන ගෑල් ළමයව හොයාගෙන යනවා. මෙයාගේ පිටිපස්සෙන් කවුරු හරි එළවනවයි කියන එක හන්යුන්ට මේඩර් වෙනවා. හන්යුන් මෙතනදී පණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. සිම්සොක් කොහමරි හන්යුන්ගේ පිටිපස්සෙන්ම එළවගෙන ගිහිල්ලා හන්යුන්ව කොටු කරගෙන හන්යුන්ව මේ වෙලාවේදී අල්ල ගන්නවා. මෙයාව ඊට පස්සේ පොලිසියට අරගෙන ඇවිල්ලා උන්න මෙයාව ඉන්වෙස්ටිගේට් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ හන්යුන් කියලා කියන්නේ ගොඩක් සල්ලිකාර පවුලක ඉන්න ගෑන් ළමෙක්. මේක හන්ද හන්යුන්ව පොලිසියට අරගෙන යද්දිම ඔන්න මෙයාගේ ලෝයත් පොලිසියට එන විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ලෝය වෙන කවුරුත් නෙමෙයි මේට කලින් ඩෝහියන් සම්බන්ධ කේස් එකේදී ඩෝහියන්ට පක්ෂව හිටපු ඒ ලෝයම තමයි මේකට සෙට් වෙලා තියෙන්නේ කියන එක සිම්සොක්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ලෝයා සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා වගේ තමයි පේන්නේ. සිම්සොක්ට මේ වැඩ හැම එකටම තාමත් පුහුණු වෙන ජජ් කෙනෙක් විදිහට වැඩ කරන ටේජුත් උදව් කරනවා. කොහමරි ලෝයා මෙතනදී මොකක් හරි විකාරයක් පටලවලා මේ හන්යුන් කියන ගෑල් ළමයව රටින් පිට කරයි කියලා සිම්සොක් ගොඩක් බය වෙනවා. මේක හන්දා උසාවි නියෝගයක් නැතුව සිම්සොක් තමන්ගේ තනි කැමැත්තට ප්‍රකාශයක් නිකුත් කරලා මෙයා මේ හන්යුන් කියන ගෑල් ළමයව අත්අඩංගුවට අරගන්නවා. මේකෙන් ලෝයට නම් හොඳට මලපණිමේ හරි ඔයාට පුළුවන් දේ ඔයා කළා දැන් මට කරන්න පුළුවන් දේවල් ඔයා බලාගන්න කියලා මෙයා කිසිම බයක් නැතුව මේ ජජ්ට මේ විදිහට කතා කරනවා. පහවදා උදේ වෙද්දි මේ කේස් එකත් ඔන්න මේ රට පුරාම වගේම මේ කට්ටිය වැඩ කරන ඔෆිස් එකෙත් වෛරල් යන්න පටන් ගන්නවා. මොකද කියනවා නම් හන්යුන් තමන්ගේ තනි කැමැත්තට හරියට සාක්ෂියක්වත් නැතුව ප්‍රකාශයක් විතරක් නිකුත් කරලා ගෑල් ළමෙක්ව අත්අඩංගුවට ගත්තයි කියන කාරණාව හැමෝටම ලොකු ආරංචියක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් සිම්සොක් කරපු මේ වැඩේ නීති විරෝධී නම් නැහැ. හැබැයි තින් මේ වැඩේ එච්චර සදාචාරාත්මක නැහැ කියලා තමයි මේ හැමෝම කතා වෙන්නේ. කොමරි මේ කට්ටිය ඔෆිස් එකේ ඉන්න ගොඩක් සීනියර් ජජ් කෙනෙක් වන ජජ් කාන් කියලා හඳුන්වන පුද්ගලෙක්ටත් මේක ආරංචි වෙනවා. මෙයාට මේකන්ද හොඳටම මලපණිනවා. මෙයා සිම්සොක්ගේ ඔෆිස් එකට ඇවිල්ලා මේ හැමදේම මේ හැම ලිපියක්ම විසි කරලා දාන්නත් පටන් ගන්නවා. ටේජු මෙතෙන්ට ඇවිල්ලා මෙයාව නවත්තන්න උත්සාහ කරනවා. ඒ ජජ් කාන් නම් මෙයා කරන පිස්සු විකාර වැඩේ නවත්තන්නේ නැහැ. සිම්සොක් අන්තිමට මෙතෙන්ට ඇවිල්ලා ඔයාට මේ වගේ දෙයක් කරන්න අයිතියක් නැහැ කියලා ජජ් කාන්ට මේ දේවල් පැහැදිලි කරාට පස්සේ තමයි මිනිහා මේ දේවල් නවත්තන්නේ. කොහමරි පහවදා මේ කට්ටිය ඊගාව නඩු විභාගය පැවැත්වෙනවා. ජජ් කාන් කියලා හඳුන්වන පොත්ගලයා තමයි මේක ඉන්වෙස්ටිගේට් කරන්නේ. හන්යුන් වගේම බෙක්සොන් කියලා හඳුන්වන දෙන්නම එකට එකතු වෙලා මේ ඝාතනය සිද්ධ කරා කියලා තමයි දැන් නඩුව යන්නේ. මේ වෙලාවේදී ඇත්තම මෙතනදී සිද්ධ වෙලා තියෙන දේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. බෙක්සොන්ට වගේම හන්යුන්ටත් එකම ජාතියේ මානසික රෝගයක් තියෙනවා. මේ දෙන්නටම තියෙන්නේ තව කෙනෙක්ට රිදවීමේ ලොකු ආශාවක්. හැබැයි තින් මේ වැඩෙත් මේ දෙන්නට හරියටම කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ දෙන්නට අර එක දෙයකට විතරක් ඔළුව ફોකස් කරන්න පුළුවන් මානසික රෝගයක් තියෙනවා. ඉතින් ඒක හන්ද මේ දෙන්නම එකතු වෙලා තමයි ඇත්තම මේ මිනි මැරීම කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මෙතන වැඩි කාර්යභාරයක් කරලා තියෙන්නේ හන්යුන්. මොකද බෙක්සොන්ටත් වඩා හන්යුන්ට තමයි මෙතන මොලේ තියෙන්නේ. හන්යුන් කොහොමරි මේ ඝාතනය සිද්ධ කරාට පස්සේ බෙක්සොන් ගොඩක් බය වෙලා තියෙනවා. හැබැයි තින් හන්යුන් බෙක්සොන් ගාවට ගිහිල්ලා බය වෙන්න එපා පොලිසියෙන් බේරෙන්නත් මං ගාව ප්ලෑන් එකක් තියෙනවා කියලා බෙක්සොන්ට කියනවා. මේ ප්ලෑන් එකේ විදිහටම තමයි බෙක්සොන් ගිහිල්ලා අන්තිමට පොලිසියටත් බාර වෙලා තියෙන්නේ. බෙක්සොන් හන්යුන්ව විශ්වාස කරලා තියෙනවා. හැබැයි තින් හන්යුන් ගාව මේදී ඇත්තම ප්ලෑන් එකක් නැහැ. මෙයාට කොහොමත් ඕනේ කරලා තියෙන්නේ බෙක්සොන්ව කොහොමරි වැඩේට කොටු කරලා මෙයාගේ ඔළුව කොහොමරි බේරගන්න. මේ වෙලාවේදී උසාවියේදීත් මේ විත්තිකරුවන්ට කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. හන්යුන් කිව්වේ විදිහටම බෙක්සොන් මෙතෙන්ට ඇවිල්ලා මෙයාගේ කතාව සිද්ධ කරනවා. ඊට පස්සේ ඔන්න හන්යුන්ටත් කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. මෙයා මෙතෙන්ට ඇවිල්ලා කතා කරද්දී බෙක්සොන් තමයි මේ ඝාතනය සිද්ධ කළේ. එයා මේ ඝාතනයට බලෙන් මාවත් යොදව ගත්තා. ඊට පස්සේ එයා මාවත් මරණමයි කියලා තර්ජනය කරපු හින්දා තමයි මම මෙච්චර කාලයක් ඇත්ත නොකිය හිටියේ කියලා ඔන්න බෙක්සොන්ව පාවා දෙන්න පටන් ගන්නවා. දැන් තමයි බෙක්සොන්ටත් මෙයා මේ ගිරලා තියෙන හොඳම ජාතිය ලණුවා කියන එක තේරුම් යන්නේ. මෙයාටත් හොඳටම මලපණිනවා. මේක කියන්නේ බොරු කියලා මේ උසාවියේදී ඔන්න මිනිහා කෑ ගහන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙනොත් කිසිම වැරද්දක් නොකරපු ගෑන් ළමෙක්ව අත්අඩංගුවට ගත්තයි කියලා මේ වෙද්දිත් මාධ්‍ය ඔක්කොම අපේ සිම්සොක්ට මඩ ගහන්න පටන් අරගෙනයි තියෙන්නේ. හන්යුන්ට පක්ෂව වැඩ කරන අර ලෝයගේ ප්ලෑන් එකක් තමයි මේක. ජජ් කාන්නේ දැන් මේකේ තීන්දුව දෙන්න බලාගෙන ඉන්නේ. හැබැයි තින් මෙතන ලොකු කලබලයකුත් ඇති වෙන හින්දා ජජ් කාන්ටත් මේක තනියම ජජ් කරන්න අමාරුයි වගේ තමයි පේන්නේ. මෙයා ඊට පස්සේ මෙයාගේ රූම් එකට ගිහිල්ලා කල්පනා කරන්න පටන් ගන්නවා. මෙයා සිම්සොක්ට වගේම ටේජුටත් මෙතෙන්ට එන්න කියලා ඒකට එකනොත් උදව් ඉල්ලනවා. සිම්සොක් ඊට පස්සේ මෙයා හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව හන්යුනුත් අනිවාර්යෙන්ම මේකට සම්බන්ධයි. එයා වගේම බෙක්සොන් එකට එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා මේ වෙලාවදී ඔන්න ජජ් කාන්ට පැහැදිලි කරන්න පටන් ගන්නවා. මේ ළමයි මානසික රෝගයක් තියෙනවා කියලා ඒකේ නිදහස පාවිච්චි කරලා තමයි මේ විදිහ අපරාධ කරන්නේ. මේකට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. මෙන්න මේ විදිහ කතාවක් තමයි සිම්සොක් මේ වෙලාවේදී ජජ් කාන්ට කියන්නේ. කොමරි ජජ් කාන් මේ හැමදේම ගැන කල්පනා කරලා අන්තිමට ආපහු සැරයක් උසාවියට ගිහිල්ලා මෙයාගේ තීන්දුව ලබා දෙන්න තීරණය කරනවා. ජජ් කාන් මේ වෙලාවේදී මේ සාක්ෂි ඔක්කොම ගැන සලකලා බලලා මේ දෙන්නම වැරදිකරුවන් කියලා නම් කරනවා. අන්තිමට ඉතින් ඔන්න මේ නඩුවත් ගොඩක් සාර්ථක විදිහට විසඳෙනවා. මේ වැරදිකාරයින් දෙන්නවම හිරේට නියම වෙනවා. මේ වෙලාවේදී බෙක්සොන් වගේම හන්යුනුත් ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා. හැබැයි ඉතින් හන්යුනු අරගෙන යන පොලිස් වාහනයට මෙයාව දැම්මට පස්සේ මෙයා හිනා වෙන්න පටන් ගන්නවා. සමහර විට මේ කපටි කෙල්ලගේ හිතේ තවත් මොකක් හරි සැලැස්මක් ඇති. මේ කට්ටිය නඩුව අවසන් කරලා එළියට ඇවිල්ලා ගමන් කරන ගමන් ඉද්දී සිම්සොක්ට වගේම ටේජුට ඔන්න බෙක්සොන්ගේ අම්මව හම්බ වෙනවා. බෙක්සොන්ගේ අම්මා මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ටේජුට වගේම සිම්සොක්ට හොඳටම බණින්න පටන් ගන්නවා.
සිම්සොක් ටික වෙලාවක් මේක අහගෙන ඉන්නවා. ඊට පස්සේ උන්න මෙයත් හොඳ බෑන් දෙකක් බෙක්සොන්ගේ අම්මට කියන්න පටන් ගන්නවා. පුංචි ළමයින්ට පොඩි කාලෙදි ආදරය ලබා දෙන්න ඕනේ. ඒ කට්ටියට හොඳ නරක කියලා දෙන්න ඕනේ. තමුසල වගේ දෙමෝපියෝ හරියට ළමයි හදාගන්නේ නැති වුණාම තමයි ඒ ළමයි ලොකු වෙලා ගොඩක් භයානක අපරාධකාරීන් බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහේ සැර කතාවක් කරන සිම්සොක් ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යනවා. අන්තිමට අපිට හිරේට වෙලා ඉන්න අන්‍යොන්න වගේම බෙක්සොන්වත් බලාගන්න පුළුවන් වෙනවා. කවදාහරි හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා සිම්සොක්ගෙන් පලිගන්නවා කියලා තමයි මේ දෙන්නම හිතාගෙන ඉන්නේ. තවත් කේස් එකක් ඔන්න විදියට අවසන් වෙනවා. හැබැයි පහුවදා උදේ වෙද්දිම ආපහු සරයක් මේ කට්ටියගේ නීති කාර්යාලයට කෝල් එකක් එනවා. අනාථ ළමයි බලාගන්න එක අනාථ මඩමක. මේ ආයතනය පාලනය කරන පාලිකාව මේ ළමයින්ට ගොඩක් දරුණු විදියට පහර දෙනවා. වගේම මේ ළමයින්ව අපයෝජනය කරනවායි කියලා තමයි මේ කෝල් එක එන්නේ. ජජ් සිම්සොක් වගේම මෙයා යටතේ පුහුණු වෙන ගමන් ඉන්න ජජ් ටේ ජෝ ඔන්න උදේ පාන්දර පොඩ්ඩක් කතා කරන ගමන් තමයි ඉන්නේ. ළමයි සම්බන්ධ කේස් එකක් හින්දා මේ කට්ටියේ කාර්යාලයෙන් මේ කේස් එකත් ඔන්න ජජ් සිම්සොක්ටම තමයි මේලාදි බාර දෙන්නේ. ඉතින් මේ කට්ටිය මුලින්ම මේ කේස් එක ගැන කරුණු හොයලා බලන්න මේ ෆාස්ට් හවුස් එකට ගමන් කරන්න තීරණය කරනවා. මේ ස්ථානය පාලනය කරගෙන යන්නේ ඕසොන් ජා කියලා හඳුන්වන පාලිකාවක්. සිම්සොක් වගේම ටේජෝ මෙතෙන්ට ගිහිල්ලා ගෑන් ළමයි එක්ක කතා කරද්දී මේ ඔක්කොම ගෑන් ළමයි කියන විදිහට ඇත්තට මෙතන ඉන්න පාලිකාව මේ කට්ටියට ලබා දෙන නරක වෙච්ච ආහාර පිළුණු වෙච්ච කෑම කන්න බැරි හින්දා මෙයාලා මේ කෑම කන්න බෑ කියලා පාලිකාවට කිව්වට පස්සේ මේ කට්ටියගේ පිගම් පොලේ ගහලා මේ කට්ටිය ගොඩක් අමානුෂික විදිහට මේ පාලිකාව පහර දෙනවයි කියලා මේ ගෑල් ළමයි ඇස්වල කඳුළු පුරවගෙන සිම්සොක්ට කියන්න පටන් ගන්නවා. අපේ පාලිකාව ඕසොන්ජෝ අපිට කියනවා මේ ළඟ තියෙන ගෙවල් වලට ගිහිල්ලා ඌවගේ වැඩ කරන්න කියලා. එක දවසක් අපේ ගෑල් ළමයි කිව්වා එයාට ඒ විදිහට වැඩ කරන්න බෑ කියලා. මේ වෙලාවේදී ඕසොන්ජෝ මෙතෙන්ට ඇවිල්ලා ඒ ගෑල් ළමයට හොඳටම පහර දීලා ඒ ගෑල් ළමගේ කකුලකුත් කඩලා දැම්මා. එයාට ඕනේ කරලා තියෙන්නේ අපේ ගෙවල් වල වැඩ කරලා එයාට සල්ලි ගෙනත් දෙනවා බලාගෙන ඉන්න. ඒ වුණාට ඒක නීති විරෝධී. මේකනේ එයාට පැහැදිලි කරන්න ගියොත් එහෙම අපිට යගෙන් ගුටි කන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ ගෑල් ළමයි තාමත් හොස්පිටල් එකේ ඉන්නේ. මෙන්න මේ විදිහට ගෑල් ළමයි ගොඩක් දේවල් සිම්සොක්ට වගේම ටේජුට කියනවා. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන නීතියට අනුව මේ වගේ අනාථ නිවාසයක් පවත්වගෙන යද්දී මේ ළමයින්ව අවුරුද්දකට සැරයක්වත් අඩුම තරමේ කොහෙට හරි ට්‍රිප් එකක් අරගෙන යන්න ඕනේ. ට්‍රිප් එකක් තියාසෝ අපිව කවදාවත් මේ ගෙදරින්වත් එළියට අරගෙන යන්නේ නැහැ. යාගේ වැඩකට හැරුණාම අපිට මේ ගෙදරින් එළියට යන එකත් තහනම්. මේ ගෙදර අපි හැමෝම හිර වෙලා තමයි ඉන්නේ. මේ ගෑනු ළමයි ඔක්කොම මෙන්න මේ විදිහේ කතාවක් තමයි මේ කට්ටියට කියන්නේ. ටේජු ඊට පස්සේ මේ තොරතුරු ඔක්කොම ටිකක් අරගෙන මේ කට්ටියගේ පාලිකාව වන ඕසොන්ජෝ ගාවට ගිහිල්ලා මේ ගෑනු ළමයි කිව්වේ මෙන්න මේ විදිහේ කතාවක් මේක ඇත්තද? තමුස ඇත්තටම මේ විදිහට මේ ළමයින්ට කරදර කරනවද කියලා ඕසොන්ජෝගෙන් අහනවා. ඕසොන්ජෝ මේ ඔක්කොම කතා ඇහුවට පස්සේ මෙයාගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගන්නවා. මං කවදාවත් මේ ළමයින්ට මේ විදිහට සලකලා නැහැ. ඕසොන්ජෝ මෙන්න මේ විදිහේ අමුතු කතාවක් තමයි ඊට පස්සේ කියන්න පටන් ගන්නේ. මේ ෆාස්ට් හවුස් එක මං පටන් අරගෙන දැන් ලොකු වෙනවා. මම මේ ළමයින්ට කවදාවත් කිසිම වැරද්දක් කරලා නැහැ. මේ ළමයින්ව බලාගන්න මට හරියට සල්ලිත් නැහැ. රජෙන් හම්බ වෙන ආධාරත් හොඳටම මදි. ඒත් මම මේ ළමයින්ට පුළුවන් උපරිමයෙන්ම සලකනවා. ළමයින්ගේ කිසිම හැදියාවක් නැහැ. මට පුළුවන් විදියට තමයි මම මේ ළමයින්ට කණ්ඩ දෙන්නේ. ඒත් මේ ළමයි හැමදාම ඒ කට්ටියට ඕන දේවල් නැති වුණාට පස්සේ කෙලින්ම මේ පිකන් පොලේ ගහනවා. මේ ළමයින්ට මං ගෙදරින් එළියට ගමන් කරන්න එපා කියලා කොච්චර කිව්වත් මේ ළමයි කල්ලි විදියට මේ ගෙදරින් එළියට ගිහිල්ලා මේ ළඟ තියෙන ගෙවල් වලින් හොරකම් කරනවා. මේ පළාතේ මිනිස්සු මට දිගින් දිගටම මේ ගැන කිව්වත් මම මේක මුලින් විශ්වාස කරේ නැහැ. හැබැයි කාලයක් ගත වුණාට පස්සේ මට මේක අතටම අහු කරගන්න පුළුවන් වුණා. මට ඕන කරලා තියෙන එකම දේ තමයි මේ ළමයින්ට සමාජයේ ජීවත් වෙන විදිය උගන්වලා පුළුවන් විදිහට රස්සාවක් කරගන්නත් කියලා දීලා මේ ළමයින්ව සමාජයට ඇතුළත් කරන්න. මේ පළාතේ ඉන්න මිනිස්සු දැන් ඔක්කොම මාත් එක්ක තරහයි. අපරාධකාරීන් ගොඩක් ගයක් ඇතුලේ දාගෙන ඉන්නවා කියලා තමයි මේ මිනිස්සු මට කියන්නේ. ඒත් මම මේක වහලා දැම්මොත් එහෙම මේ ළමයින්ට මොකද වෙන්නේ? මේ ළමයි කාටවත් යන්නේ නැමක් නැහැ. ඕසොන්ජා කියන කතාව ගැන සිම්සොක් වගේම ටේජෝ හොඳට අහගෙන ඉන්නවා. ඊට පස්සේ මේ කට්ටියට කලින් කතා කරපු ගෑල් ළමයි 3 දෙනා මේ කට්ටිය ගාවට ගෙන්නලා අර හොස්පිටල් එකේ ඉන්නවයි කියුවේ ගෑල් ළමයට මේ කට්ටිය ඉස්සරහදිම. සිම්සොක් මේ වෙලාවේදී කෝල් එකක් අරගන්නවා. පුතා අපි මේ පොලිසියෙන් කතා කරන්නේ. මට වගේන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. ඇත්තටම ඔයා හිටපු ළමා නිවාසයේ කවුරු හරි වඩ පහර දීලා ඔයාගේ කකුල කැඩුනායි කියලා අපිට දැනගන්න පුළුවන් වුණා. ඇත්තම වඩ පහර දුන්නේ ඒ ළමා නිවාසින්න පාලිකාවද? මෙන්න මේ ප්‍රශ්නය තමයි සිම්සොක් මේ වෙලාවේ මේ ගෑන් ළමකෙන් අහන්නේ. නැහැ, ඒ පාලිකාව කීයටවත් මට ඒ විදියට පහර දෙන්නේ නැහැ. එයා හරිම කරුණාවන්තයි. ඒත් මේ ළමා නිවාසින්න ළමයි ඒ කට්ටිය ගොඩක් නපුරුයි. ඒ ගෑන් ළමයි තමයි මට මේ විදියට පහර දුන්නේ. මොකද ඒ කට්ටිය කිව්වේ වැඩ මං කරපු නැති හින්දා. මේ කතාව කියනවත් එක්කලම ඇත්තම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියන එක ගැන සිම්සොක්ට වගේම ටේජුට දැනගන්න පුළුවන් වෙනවා. මේ ගෑන් ළමයි කතා කරන විදිය ගැන සිම්සොක්ට මොළේ ඉඳන්ම ලොකු සැකයක් තිබිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ ගෑන් ළමයි තමයි මෙතන මේ වැරද්ද කරන්නේ කියන එක මේක හන්දා සිම්සොක් දැනගෙන තියෙනවා. කොහොම හරි මේ කට්ටිය හොස්පිටල් එකටත් ගිහිල්ලා අර ගෑන් ළමයත් එක්කලා කතා කරනවා. මේ ගෑන් ළමයි අඬන ගමන් ඕසන්ජා කියලා කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයාගාව තියෙන පෞද්ගලික සල්ලිත්ය අපි වෙනුවෙන් වියදම් කරනවා.
කාලෙකට කලින් මගේ ගොඩක් භයානක විදිහේ සැත්කමකුත් සිද්ධ කරා. මේකට රජෙන් ආධාර දුන්නෙත් නැහැ. මේකට සම්පූර්ණයෙන්ම වියදම දැරුවේ ඕසොංජා. හැබැයි තින් මේ අනාථ නිවාසින් අනිත් ළමයින් නම් එයාට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කට්ටිය හැම වෙලෙම ඕසොංජාට අනම්මනම් කියනවා, එයාට බනිනවා, එයාට කරදර කරනවා. මෙන්න මේ විදිහේ කතාවක් තමයි හොස්පිටල් එකේ ඉන්න ගෑල් ළමයා සිම්සොක්ට වගේම ටේජුට කියන්නේ. ඕසොංජා ගැන තපට්ටියක් හොයලා බලන්න ඕනේ කියලා හිතන සිම්සොක් ඊට පස්සේ ඕසොංජාගේ ගෙදරට යනවා. ගෙදරට යද්දී ගෙදර ඇතුලේ කවුරු හරි බඩු පොලේ ගන්න ශබ්දයක් සිම්සොක්ට අහගන්න පුළුවන් වෙනවා. ඕසොංජාගේ ළමයා තමයි මෙන්න මේ විදිහට වැඩ කරන්නේ. ඕසොංජාට දුවලා දෙන්නෙක් තමයි ඉන්නේ. මේ දුව ගෙදර මේ විදිහට බඩු පොලේ ගහන්නේ මොකද කියලා සිම්සොක් ගෙදරට ගිහිල්ලා මේ ළමයාව කාම් ඩවුන් කරලා මෙයාගෙන් නැහුවට පස්සේ අපේ අම්මා දවස් ගානකින් ගෙදර ඇවිල්ලා නැහැ. එයාට අපි ගැන කිසිම ගාණක්වත් නැහැ. අර අනාථේ උන්දියා තමයි එයා දිගටම බලන්නේ. එයාගේ ළමයි ගැන එයාට කිසිම ගාණක් නැහැ කියලා. මේ ගෑන් ළමයා අඬන ගමන් නොන්න සිම්සොක්ට කියන්න පටන් ගන්නවා. සිම්සොක් මේ දේවලුත් ඔළුවේ තියාගෙන ඕසොංජා ගැන තියෙන තව වාර්තාත් හොයලා බලනවා. ඕසොංජා කියලා කියන්නේ නිර්දෝෂී කෙනෙක් කියලා ඒ කට්ටියට විශ්වාස කරන්න පුළුවන් කියන එක. අන්තිමට එයා තීරණය කරනවා. ඊට පස්සේ අපිට ওই ළමා නිවාසෙ හිටපු ගෑල් ළමයි සෙට් එක ඔන්න රෑදි කොට හරියක් වෙලා ළමා නිවාසෙන් පැනලා යන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. යොංනා කියලා හඳුන්වන ගෑල් ළමයා තමයි මෙතන ලොක්ක වගේ වැඩ කරන්නේ. දැන් ඉතින් ළමා නිවාසෙ ඉඳලා මේ කට්ටිය කරපු ඔක්කොම බලු වැඩ හෙලිවෙන්නයි පටන් අරගෙන තියෙන්නේ. තවදුරටත් ළමා නිවාසෙ හිටියොත් එහෙම පරිවාසයට යන්න තමයි සිද්ධ වෙන්නේ කියන එක තේරුම් අරගෙන යොංනා මේ වෙලාවේදී මෙයාගේ යාළුවොත් අරගෙන මෙහෙන් පැනලා යනවා. මේ කට්ටිය යන ගමන් නිද්දි එක ගෑන් ළමෙක් මේ කට්ටිය කරන වැඩේ වැරදි. මෙයාගේ යාළුවෙක් තාමත් හොස්පිටල් එකේ ඉන්නවා. අපි ආවත් අරගෙන තමයි යන්න ඕනේ කියලා යොංනාට කියනවා. යොංනා වගේම අනිත් ගෑන් ළමයි සෙට් එක මේ ගෑන් ළමයට පහර දීලා මෙයාව පාළු වත්තක් ඇතුලේ දාලා මේ කට්ටිය මෙයාලගේ ගමන දිගටම ගමන් කරනවා. කොමාරි පොලිසියට පහවදා පාන්දර වෙද්දී සීතලේ ගෙහි ගෑ හිටපු අර ගෑන් ළමයව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ගෑනු ළමයා සිද්ධ වෙච්ච හැමදේම මෙතෙන්ට ආපු ටේජුට පැහැදිලි කරන්න පටන් ගන්නවා. කොමාරි මේ යොංනා කියන ගෑන් ළමයව කොහොමරි හොයාගන්න ඕනේ. මෙයා මේ වෙද්දීත් ගෑන් ළමගේ කකුලක් කඩලා තවත් ගෑන් ළමයි කිහිප දෙනෙක්වම අපයෝජනය කරලා තියෙනවා කියලා සිම්සොක් කියනවා. අනිවාර්යෙන්ම යොංනා යන්න ඇත්තේ මගේ අම්මා තාත්තා ජීවත් වෙන තැන හොයාගෙන කියලා. මේ කට්ටිය සැක කරනවා. මේ කට්ටිය ඊට පස්සේ මේ ස්ථානයට ගමන් කරන්නත් පටන් ගන්නවා. ඇත්තටම යොංනා ගිහිල්ලා තියෙන්නේ මේ ස්ථානයටම තමයි. හැබැයි තින් මෙයාගේ අම්මා කීයටවත් යොංනාව ආපෞසරයක් බාර ගන්න කැමති වෙලා නැහැ. යොංනාගේ අම්මා මේ වෙද්දි තවත් පුද්ගලෙක් එක්කලා විවාහ වෙලා තමයි ඉන්නේ. මේ පුද්ගලයා ඇවිල්ලා යොංනාටත් හොඳටම පහර දීලා තියෙනවා. සිම්සොක් වගේම ටේජු මේ ස්ථානයට යද්දී ගුටි කාලා අඬන ගමන් ඉන්න යොංනාව මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා. කොහොමද මෙයාලා යොංනාව හොයාගත්තට පස්සේ යොංනා මේ වෙද්දිත් එයාගේ ජීවිතය ගැන හොඳටම කලකිරිලා ඉන්නේ කියන එක සිම්සොක්ට වගේම මේ ගමන ආපු ඕසොංජෝටත් දැනගන්න පුළුවන් වෙනවා. හැබැයිතින් කරපු අපරාධ වලට දඬුවමක් විදිහට මෙයාව පරිවාසයට ඇතුල් කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. මේ වැඩේ ඉවර වුණාට පස්සේ සිම්සොක් වගේම ඕසොංජෝ මෙතනින් පිටත් වෙලා අයද්දි ඕසොංජෝ මෙතනදී ගොඩක් වැදගත් කතාවක් සිම්සොක්ට කියන්න පටන් ගන්නවා. පුංචි ළමයින්ට අදාළ ආදරේ ලබා දෙන්න ඕනේ. ඒ කට්ටියට හරි වැරද්ද මොකක්ද කියන එක කියලා දෙන්න ඕනේ. දෙමාපියෝ පොඩි කාලේ ඉඳන් මේ කට්ටිය ගාවින් මිඳන්. මේ කට්ටියව හරියට හැදුවේ නැත්තම් ඒ කට්ටිය අනිවාර්යෙන්ම ලොකු වෙලා භයානක අපරාධකාරීන් බවට පත් වෙනවා. භයානක අපරාධකාරීන්ගේ දෙමාපියන්ට තමයි අපි මුලින්ම වැරද්ද පටවන්න ඕනේ කියලා. ඕසොංජෝ මේ වෙලාවේදී සිම්සොක්ට මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. සිම්සොක් මේක හොඳට අහගෙන ඉඳලා එයාත් අනිවාර්යෙන්ම මේකට එකඟ වෙනවයි කියලා ඔන්න මේකට රියැක්ට් කරනවා. මැඩම් මං වාගේ ගෙදරට අද දවල් ගියා. ඒ වෙලාවේදී වාගේ දුවත් ඔයා ගෙදර තියෙන බඩමුට්ටු ඔක්කොම පොලේ ගහන ගමන් හිටියේ. මං හිතන්නේ ඔයා ඇත්ත තේරුම් ගත්තට ඔයාගෙනුත් ගොඩක් අතපසු වීම් සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඔයාගේ වැරදි හදාගන්න ඔයා තාමත් පරක්කු නැහැ. ඔයාගේ දුවට ඔයාව ගොඩක් ඕනේ කරනවා. ඔයාගේ දුව ගැනත් හරියට බලලා එයාටත් හොඳ අම්ම කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. මොකද අනාථ නිවාසේ ළමයින්ට වගේම ඔයාගේ දුවටත් ඔයාව ඕනේ කියලා සිම්සොක් මේ වෙලාවේදී ඕසොංජෝට මතක් කරනවා. අනාථ නිවාසේ ඉඳන් අනිත් ගෑන් ළමයින්ට කරදර කරපු මේ ගෑන් ළමයින්ටත් මේ වෙලාවේදී ඔන්න උසාවියට යන්න සිද්ධ වෙනවා. සිම්සොක් ඉතින් කිසිම අනුකම්පාවක් නැතුව දෙන්න පුළුවන් දැඩි දඬුවම් ඔක්කොම ටික මේ ගෑන් ළමයින්ට ලබා දෙනවා. සිම්සොක් කියලා කියන්නේ ඉතින් කෙලින් වැඩ කරන කාන්තාවක්නේ. කොමරි ඔයසි ඉන්න කොතනින් අවසන් වෙද්දි අර අනාථ නිවාසය බලාගත්තේ අම්මා. මගේ දුවගාවට ගිහිල්ලා දුවගේ කරටත් අත දාගෙන අදරායට මොනවද අපි කණ්ඩ හදන්නේ කියලා දුවගෙන් අහන විදිය ඊගාවට අපිට පෙන්නනවා. අම්ම සෑහෙන කාලයකට පස්සේ ගෙදර ඇවිල්ලා එයා දිහාත් මේ විදියට බලාගෙන ඉන්න එක ගැන දුවත් මේ වෙලාවදී හොඳටම කන්ෆියුස් වෙලා තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට අපේ සිම්සොක් සම්බන්ධ වෙච්ච තවත් කේස් එකක් මෙයාට විසඳ ගන්න පුළුවන් වෙනවා. බහුවදා උදේ වුණාට පස්සේ මේ නීති කාර්යාලයේ ඉන්න හෙඩ් ජජ් කෙනෙක් වන ජජ් කාන්ව හම්බ වෙන්න ඕන තවත් නිලධාරියෙක් ඇවිල්ලා ඉන්න විදිය ඊගාවට අපිට පෙන්නනවා. මේ නිලධාරියා මේ වෙලාවේ ජජ් කාන් ගාවට ඇවිල්ලා අමුතුම විදිහේ යෝජනාවක් ජජ් කාන්ට කරනවා. මේ නිලධාරියාට ලොකු කේස් එකක් වැඩිලා තියෙනවා. ඉතින් මේක විසඳන්න පුළුවන් ජජ් කාන් වගේ ගොඩක් ප්‍රසිද්ධ අති දක්ෂ මහේස්ත්‍රාත්වරයෙක්ට විතරයි. මට ඒ දේ විසඳලා දෙන්න. ඒ දේ විසඳලා දුන්නොත් එහෙම මේ රටේ තියෙන ප්‍රසිද්ධම පෙළේ පාසලකට ඔයාගේ පුතාට ඇතුල් වෙන්න ඒ ලියන්න තියෙන එක්සෑම් එකේ පේපර් එක මට වඩා මුලින්ම ලබා දෙන්න පුළුවන් කියලා මේ නිලධාරිතුමා මේ වෙලාවේ ජජ් කාන්ට කියනවා. ඇත්තටම මේ ජජ් කාන් කියලා කියන්නේ ගොඩක් නීතිකරුකව වැඩ කරපු මිනිස්සෙක්. හැබැයි දැන් තමන්ගේ ළමයාටත් දැන්
අනාගතයක් හදාගන්න ඕන හින්දා මම පළවෙනි වතාවට මගේ ප්‍රතිපත්ති පැත්තකින් තියලා උන සල්ලි වලට වැඩ කරන්න පටන් ගන්නවා. මම ජීවිතේ කරන එකම වැරද්ද මේක කියලා තමයි හිතාගන්නේ. හැබැයි තින් එදා රෑ වුණාට පස්සේ මේ එක්සෑම් එක ලීක් වෙච්ච කතාව වෛරල් ගිහින් තියෙන විදිය මගේ පුතා මට කෝල් කරලා කියනවා. මගේ පුතාගේ නම තමයි කැන්සන් යූ කියලා කියන්නේ. තාත්තේ එක්සෑම් එක කොපි කරපු සීන් එක දැන් වෛරල් ගිහිල්ලායි තියෙන්නේ. මම දැන් කොහොමද මේ හැමෝටම මොහොන දෙන්නේ කියලා. මම තාත්තට කියනවා. පුතාට විතරක් නෙමෙයි මේක ජජ් කාන්ටත් ලොකු පහරක් බවට පත් වෙනවයි කියන එක මිනිහ අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් මිනිහා ගෙදර යන ගමන් ලොකු ප්‍රෙෂර් එකක මේකට ඊගාවට මොකක්ද කරන්න කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. ජජ් කාන් ගෙදරට ගියාට පස්සේ ඔන්න මගේ බිරිඳත් ඇවිල්ලා. පොලිසිය අද අපේ ගෙදරට ඇවිල්ලා අපේ ගෙදර හැමදේම පරීක්ෂා කරා. ඒ කට්ටිය මගේ ළමයාවත් අරගෙන යන්න උත්සාහ කරා. මං ඒ කට්ටියට ඉඩ දුන්නේ නැහැ. මං ඔයාගෙන කියලා ඒ කට්ටිය මෙතනින් එලෝගත්ත කියලා. එන්න මේ අම්මා මේ වෙලාවේදී එයාගේ ස්වාමි පුරුෂයාට කියනවා. ජජ් කාන්ටත් දැන් ඉදින් කර කියා ගන්න දෙයක් නැහැ. මෙයාත් කෑ ගහන්න පටන් ගන්නවා. මොකද ළමයි දෙන්නගේ කේස් එකක් විතරක් නෙමෙයි දැන් මේක ප්‍රසිද්ධ මහේස්ත්‍රාත්වරයෙක් විදියට වැඩ කරගෙන ගියපෝ. ජජ් කාන්ටත් සිද්ධ වෙච්ච ලොකු ප්‍රහාරයක්. තමසලට පොඩි කාලේ ඉඳන් ඉල්ලන හැමදේම ලබා දීලා හොඳට වියදම් කරලා මං ඉගැන්නුවා. තමසල කවදාවත් ඒ සල්ලි වලට වටිනාකමක් දීලා ඉගෙන ගත්තේ නැහැ. අන්තිමට තමසලට උදව්වක් කරන්න මම මගේ ප්‍රතිපත්ති පැත්තකින් තියලා තමසලට උදව් කරන්න උත්සාහ කරා. තමසලා ඒ වැඩෙත් මෙතන කෙලවගත්තා කියලා මෙයා කෑ ගහන්න පටන් ගන්නවා. මේකට නම් මෙයාගේ බිරිඳත් හොඳටම බය වෙනවා වගේ තමයි පේන්නේ. පහුවදා උදේ ජජ් කාන් උන්න වැඩට ගිහිල්ලත් මේ ගැන කල්පනා කරනවා. දැන් මේ කේස් එක හොඳටම වෛරල් ගිහිල්ලායි තියෙන්නේ. දැන් මේකට ජජ් කාන්ට කරන්න තියෙන දේවල් දෙකක් විතරයි කියන එකත් මෙයාට තේරුම් යනවා. පළවෙනි එක තමයි මෙයාගේ පුතා වැරද්දක් කළා, ඒ වැරද්දට මෙයාත් සම්බන්ධයි කියලා. වැරද්ද බාරගෙන නීතිමය වශයෙන් ඒකට දඬුවම් විඳින එක. මේක තමයි කරන්න ඕනේ හරි දේ. අනිත් ක්‍රමේ තමයි මෙයාට දැන් තියෙන බලය සහ හැකියාව පාවිච්චි කරලා කොහොම හරි මේ කේස් එක යට ගහන එක. මේක කරොත් මෙයාගේ පුතා වගේම මෙයාගේ නම්බුවත් ආරක්ෂා කරගන්න පුළුවන් කියන එක ජජ් කාන් කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ නීති කාර්යාලයේම මාධ්‍ය වේදිකාව වට කරගෙන තමයි ඉන්නේ. මේකට ජජ් කාන් එළියට එනකන් බලාගෙන ඉන්නේ ජජ් කාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. ජජ් කාන් එදා රෑ වුණාට පස්සේ ඔන්න මෙයාගේ පරණ යාළුවෙක් වෙච්ච දැන් මේ රටේ ගොඩක් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් බවට පත් වෙලා ඉන්න පුද්ගලෙක් ගිහිල්ලා හම්බ වෙනවා. මෙයාට දැන් සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නය මෙයා මේ දේශපාලනඥයන්ට පැහැදිලි කරලා අනිවාර්යයෙන්ම මට උදව්වක් කරන්න වෙලාවක් හම්බ වුණොත් මම ඔයාලට උදව්වක් කරන්නම්. ඒ වෙනුවට මට දැන් මේ කේස් එකට උදව් කරන්න කියලා. ජජ් කාන් මේ වෙලාවේදී මේ පොලිටිෂියන්ට කියනවා. ජජ් කාන් කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ මහේස්ත්‍රාත්වරයෙක්. මෙයාට උදව් කරන එකේ කිසිම පාඩුවක් නැහැ කියලා. මේ පොලිටිෂියන් මේ වෙලාවේදී කල්පනා කරනවා මෙයා එකපයින්ම ජජ් කාන්ට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි ඉතින් මෙයා මුලින්ම කියන්නේ මේ වෙලාවේදී හැමදේම ඇවිස්සලා තියෙන්නේ කිසිම පියවරක් වා ඉස්සරහට ගන්න එපා. ඔවේ ඉන්න විදිහටම නිශ්ශබ්දව ඉන්න කියලා. මෙයා ජජ් කාන්ට මතක් කරනවා. ජජ් කාන් කොහොම හරි ඔන්න දේශපාලඥයාගෙනුත් උදව් අරගෙන මෙයාගේ ගෙදරින් එළියට එනවා. දැන් ඉතින් ජජ් කාන් ඔන්න මේ ජරා ලෝකයට සම්බන්ධ වුණා. දැන් මෙයා දේශපාලඥයාගෙන් උදව් ලබා ගත්තා කියලා කියන්නේ මෙයාට ආපෞසරයක් අනිවාර්යෙන්ම මේ දේශපාලඥයාට එයාගේ බලු වැඩකට උදව් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් තවත් මොනවා සිද්ධ වෙලා මේක කොහෙන් කෙරවල වෙයිද කියලා ජජ් කාන්වත් දන්නේ නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න ඔළුවේ තියාගෙන මිනිහා ගෙදර යන්න ලෑස්ති වෙද්දිම මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් මෙයාට දැනගන්න පුළුවන්න්නේ තවත් ගොඩක් භයානක ඛේදජනක ආරංචියක්. මෙයාගේ පුතා ගොඩක් භයානක විදිහට ඇක්සිඩන්ට් වෙලා කියලා තමයි මෙයාට දැනගන්න පුළුවන්න්නේ. මෙයා මේකෙන් හොඳටම කලබල වෙලා පිස්සෙක් වගේ හොස්පිටල් එකට දුවන්න පටන් ගන්නවා. හොස්පිටල් එකට යද්දිත් මෙයාගේ පුංචි පුතා වගේම මෙයාගේ වයිෆ්ත් හොස්පිටල් එකේ තමයි ඉන්නේ. වයිෆ් මෙතෙන්ට ඇවිල්ලා ජජ් කාන්ට මේ හැමදේම කියලා පුතාව ICU එකට දැම්මා. එයා මැරෙයිද කියලා හොඳටම අඬන්න පටන් ගන්නවා. ජජ් කාන්ටත් ඉතින් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. මම ඊට පස්සේ මේ ළඟ තියෙන පුටුවක් ගාවට ගිහිල්ලා මගේ ෆෝන් එක හිමීට විවෘත කරලා බලද්දි මගේ පුතා මෙයාට දාලා තියෙන මැසේජ් ගොඩක් වගේම කෝල් ගොඩකුත් අරගෙන තියෙන විදිහ මෙයා දකිනවා. ඇත්තටම පුතාට යාගේ තාත්තගෙන ලොකු දුකක් තිබිලා තියෙනවා. තාත්තා මේ අපරාධයට කොහෙත්ම සම්බන්ධ නැහැ. මේ එක්සෑම් එක ලීක් කරගත්තේ වැඩේ මෙයා තනියම කරගත්තේ කියලා. මම පොලිසියට කියන්න යන්න හදද්දිම තමයි මෙයා මේ විදිහට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ කියන එක මෙයාට දැනගන්න පුළුවන් වෙනවා. ජජ් කාන්ට මේක දැක්කට පස්සේ තවත් අවුල්. පුතා අරගත් එක කෝල් එකක් හරි ආන්සර් කරා නම් එයාගේ පුතාට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මෙයාත් හිතන්න පටන් ගන්නවා. මෙයාට ආපහු සරයක් ඇඬෙනවා. ජජ් කාන්ට දැන් කොහොම හරි ඕන කරලා තියෙන්නේ මෙයාගේ පුතාගේ ගෞරවයට ඇති වෙලා තියෙන මේ කැලලින් කොහොම හරි මෙයාගේ පුතාව බේරගන්න. ජජ් කාන් ආපහු සරයක් කර දේශපාලඥයාව හම්බ වෙන්න යනවා. මිනිහගාව මේ වෙද්දි නම් මේකට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. මිනිහා ගිහිල්ලා කෙලින්ම එක පොලිස් නිලධාරියෙක් ඉන්නවා මෙන්න මේ රෙස්ටෝරන්ට් එකේදී මේ පොලිස් නිලධාරියාව හම්බ වෙන්න. මෙයාත් එක්කලා ඩිරෙක්ට් කතා කරන්න යන්න එපා. මෙයාට අදාළ දේවල් මෙතනදී කියයි. මෙයා ඉන්න මේසෙට පිටිපස්සේ මේසෙන් ගිහිල්ලා වාඩි වෙන්න කියලා. මෙන්න මේ විදිහේ කතාවක් අපේ ජජ් කාන්ට කියනවා. ජජ් කාන් ඉතින් ගිහිල්ලා මේ පොලිස් නිලධාරියාව හම්බ වෙනවා. පොලිස් නිලධාරියා මේ වෙද්දිත් යාගේ පුතාව බේරගන්න ප්ලෑන් එකක් සකස් කරලායි තියෙන්නේ. ඒ ඉස්කෝලේ ඉන්න තවත් ළමයෙක්ව ඒ කට්ටිය මේ වැඩේට පාවිච්චි කරනවා. පුතා වෙනුවට ඒ ළමයා තමයි ඇත්තටම මේ එක්සෑම් වංචාව කරලා තියෙන්නේ. මේ විශ්වවිද්‍යාලේ හිටපු ගුරුවරුන්ට සිද්ධ වෙච්ච අත්වැරදීමක් හින්දා තමයි මේකට ජජ් කාන්ගේ පුතා පැටලිලා තියෙන්නේ. ඇත්තටම මේ එක්සෑම් වංචාව කරලා තියෙන්නේ වෙන ළමයෙක් කියලා දැන් මේ කට්ටිය ඔන්න නිර්දෝෂී වෙනත් ළමයෙක්ව මේ වැඩේට අහු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ සම්පූර්ණ මිෂන් එක ගහන්න මේ විශ්වවිද්‍යාලේ ඉන්න ප්‍රධාන ආචාර්යවරියත් මේ කට්ටියට උදව් කරනවා.
ඉතින් ඊට පස්සේ මේ එක්සෑම් වංචාව ගැන මේ නඩුව යන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ජෂ්කාන්ගේ පුතා නෙමෙයි වෙනත් ළමෙක් තමයි මේ එක්සෑම් වංචාව කරලා තියෙන්නේ කියලා. මේ නඩුව දැන් ක්‍රියාත්මක වෙනවා. මේ නඩුව ජජ් කරන්නෙත් වෙන කවුරුත් නෙමෙයි අපේ සිම්සෝ. ඇත්තටම මේ ළමයා ගොඩක් දුප්පත් ළමෙක්. මේ ළමයා ගොඩක් මහන්සි වෙලා තමයි ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා තියෙන්නේ. ජජ් ඛාන්ගේ ළමයා හැම කෙනෙක් නෙමෙයිනේ. එයාට කොහොම හරි එක්සෑම් එකේ ලකුණු අඩු වෙච්චින්ද තමයි මිනිහා පේපේක වංචා කරලා තියෙන්නේ. දැන් ඉතින් මේ හැමෝම එකතු වෙලා මේ අහිංසක ළමයාට තමයි ඔන්න දැන් මේ වැරද්ද පටවන්න ලෑස්ති වෙන්නේ. සිම්සොක්ට මේක ඉවෙන් වගේ තේරෙනවා. හැබැයි ඉතින් මෙයා ජජ් ඛාන් ගැනත් හොඳටම දන්නවා. එයා නීති විරෝධී වැඩ කරන්නේ නැහැ කියලා සිම්සොක් දන්නවා. සිම්සොක් ඒ වුණත් ජජ් ඛාන් ගැනත් මේලාදී සැක කරලා. මොකද එයාගේ පුතත් මේකට සම්බන්ධයිඳ ජජ් ඛාන් ගාවට ගිහිල්ලා කෙලින්ම මේ කේසය ගැන අහනවා. ඉඳලා බොරුවක් කරාට පස්සේ බොරුව වහන්න ගොඩක් අමාරු වෙන්නේ. අන්න ඒ විදිහට මේක ගැන කතා කරද්දී ජජ් ඛාන්ට ගොඩක් තරහ යනවා වගේම මෙයාගේ අතින් බඩුමුට්ටු හැමත් පෙරලෙන්න පටන් ගන්නවා. මේක හන්දා සිම්සොක්ට ජජ් ඛාන් මේකට සම්බන්ධයිද කියන එක සම්බන්ධයෙන් ලොකු සැකයක් ඇති වෙනවා. අවසානයේ මෙයා විශ්වවිද්‍යාලයටම ගිහිල්ලා මේ පේපර්ස් එහෙමත් අරගෙන ටේජුත් එක්කලා මේ හැමදේම මෙයාම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී සාක්ෂි විනාශ කරන්න උත්සාහ කරත් ඇත්තම පේපර්ස් වල වංචා කරලා තියෙන්නේ ජජ් ඛාන්ගේ පුතා කියන එක මෙයාට දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සිම්සොක් කෙලින්ම යන්නේ හොස්පිටල් එකේ ඉන්න ජජ් ඛාන්ගේ පුතාව හම්බ වෙන්න. කොල්ලත් එක්කලා කතා කරාට පස්සේ කොල්ල දැන් කතා කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. ඇත්තට මෙයා තමයි මේ වංචාව සිද්ධ කරේ. එයාට ඕනේ වුණේ නෑ තාත්තර කැලලක් කරන්න කියලා. මෙයත් ඉතින් හැමදේම සිම්සොක්ට කියන්න පටන් ගන්නවා. පවදා නඩු විභාගය පැවැත්වෙනවා සිම්සොක් මේ වෙලාවේදී. ජජ් ඛාන්ගේ පුතා තමයි ඇත්තටම එක්සෑම් වංචාව කරලා තියෙන්නේ. මේ කට්ටිය විත්තිකරුවෙක් විදිහට ඉදිරිපත් කරපු අනිත් ළමයා කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා කෙලින්ම ප්‍රකාශ කරනවා. මේකෙන් ජජ් ඛාන්ට හොඳටම මල පණිනවා. ජජ් ඛාන් ඊට පස්සේ එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා සිම්සොක්ට හොඳටම බණින්න පටන් ගන්නවා. සිම්සොක් මේ වෙලාවේදී කටවහගෙන ඉන්නේ නැහැ. ඇත්තටම ජජ් ඛාන් කරපු වැරද්ද ජජ් ඛාන්ටම පැහැදිලි කරන්න පටන් ගන්නවා. තමුසේ කොහොමද බයක් සැකක් නැතුව නොකරපු වැරද්දකට මට මේ විදිහට කතා කරන්නේ? ජජ් ඛාන් සිම්සොක්ට කියද්දී මං තමුසේට නොකරපු වැරද්දකට මේ විදිහට කතා කරේ නෑ. තමුසේ මේ වැරද්ද කළයි කියලා තමුසේගේ පුතා තමයි මට කිව්වේ කියලා සිම්සොක් ඊට පස්සේ ජජ් ඛාන්ට කියනවා. මේ වචන ටිකත් එක්කලා ජජ් ඛාන්ගේ කේන්තිය නිවිලා යනවා. අන්තිමට ජජ් ඛාන් මෙයාගේ ඔෆිස් එකෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. සිම්සොක්ටත් හොඳටම අවුල්. ඒත් ඉතින් මොනව කරන්නද? ජජ් ඛාන් කොහොම හරි එදා ගෙදර ගිහිල්ලා මේ නීති කාර්යාලයට කතා කරලා මෙයාගෙන් සිද්ධ වෙච්ච වැරද්ද කියනවා. පහවදා උදේ වුණාට පස්සේ මේ කට්ටිය ජජ් ඛාන්ව යගේ ධූරයෙන් අගෞරවණීය විදිහට ඉවත් කරන්න තීරණය කරනවා. ඒ කියන්නේ මෙයාට මෙතනින් එහාට දීමනා පෙන්ෂන් වගේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ගානක් අවංකව සේවය කරත් අන්තිමට කරපු වැරද්දක් හින්දා අපේ ජජ් ඛාන්ටත් අන්තිමට කෙල වෙලා ගියා. මෙයාගේ පුතාටත් විභාග වංචාව විදිහට මෙයා කරපු වැරද්දෙහිඳ රෝහලෙන් එළියට ආවට පස්සේ හිරේට යන්න සිද්ධ වෙනවා. ඒ ජජ් ඛාන් මෙයාගේ පුතාටත් නීතිය කියන්නේ එකයි කියන එක තේරුම් අරගෙන සිනාමුස මෝනින් මෙයාගේ පුතාටත් සමු දෙනවා. ජජ් ඛාන් කියලා කියන්නේ හිටපු ගොඩක් අවංක නිලධාරියෙක් හින්දා එයා මේ නීති අධිකරණයෙන් ඉවත් වෙලා යන එක ගැන සිම්සොක් වගේම ටේජු ගොඩක් කනගාටු වෙනවා. ජජ් ඛාන් ඉවත් වුණාට පස්සේ මෙයාගේ මේ ස්ථානයට සිම්සොක් පත් වෙනවා. සිම්සොක් මෙයාගේ අලුත් තනතුරේ වැඩ බාර ගන්න මේ රූම් එකට ගමන් කරද්දී මෙතන ජජ් ඛාන් තියලා ගියපු ලිපියක් තියෙනවා. මෙයා හිමීට මේ ලියුම කඩලා මේක කියවන්න පටන් ගන්නවා. වංචාව දූෂණය මේ වගේ දේවල් හැම වෙලේම ඔයා බිලිගන්න බලාගෙන ඉන්නවා. මම කොච්චර ආරක්ෂා වෙලා ඉන්න උත්සාහ කරත් මේ දේවල් වලට අන්තිමට මමත් අහු වුණා. ඒත් ඔයා කවදාවත් මේ දේවල් වලට අහු වෙන්න එපා. අවංක ඔයාගේ රස්සාව දිගටම කරන්න කියලා තමයි මේ ලියුමේ තියෙන්නේ. සිම්සොක් මේක දිහා බලලා පොඩි හිනාවක් දානවා. ඉතින් ඔන්නඔහම තමයි මේ ටීවී සීරීස් එකේ මේ සීසන් එකේ කතාව අවසන් වෙන්නේ. මේ ටීවී සීරීස් එකේ මොරල් කෝඩ් එක විදිහට අපිට අරගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ කතාවේ අපිට සම්පූර්ණයෙන්ම පෙන්වලා දෙන්න උත්සාහ කරා. දෙමාපියන් නැති ළමයි, දෙමාපියන් නැති හින්දා, දෙමාපියන්ගේ ආදරේ හරියට ලැබෙන්නේ නැති හින්දා ඒ කට්ටිය අපරාධ කරන්න පෙළඹෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට දෙමාපියෝ ඉන්න ළමයි ඒ දෙමාපියන්ගෙන් ළැබෙන ආදරය අනවශ්‍ය විදිහට ලැබෙන හින්දා ඒ ළමයි අපරාධකාරයෝ බවට පත් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒ දේ මොන විදිහට සිද්ධ වෙනවද කියන එක අපිට තීරණය කරන්න අමාරුයි. මට නම් හිතෙන්නේ දේවල් නැති එක ලොකු අවුලක් වගේම ඕනෑමට වඩා දේවල් තියෙන එකත් ලොකු අවුලක් වෙනවා. ඉතින් අපි හැම වෙලේම මේ දෙකම මැද්දේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඔයා මානසික රෝගියෙක් කියන එක ඔයාට තේරුම් ගිය මොහොතේම ඔයා බෙහෙත් ගන්න පටන් ගන්න. නැත්නම් එහෙම ඒක සමාජයටම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ රිවියු එක ගැන අදහසත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. මේ විදිහම අලුත් රිවියු එකකින් ඉක්මනින්ම හම්බෙමු. මේක බලපු ඔයාට good luck.